නිදහස් දහඩේ පාස්කු ප්‍රහාරයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු ජන පෙරමුණ එකතු වෙලත් නැහැ. ශ්‍රී ලංකාවේ පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකාවේ වෙනම ඉල්ලුව බලත් පාලන ඡන්දේ. පොහොට්ටුව වෙනම ඉල්ලුව UNP එක වෙනම ඉල්ලුව. 90%කට වැඩි බලත් පාලන ආයතන සංඛ්‍යාවක් පොදු ජන පෙරමුණ තනියෙන් දිනුවා. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයක් නැතුව. බේරුවල වගේ මුස්ලිම් ජනතාව ඉන්න ආවු ප්‍රදේශවල පොජන පෙරමුණ පුළුවන් වුණා ජයග්‍රහණය කරන්න. මම මේ කතාව කියන්නේ සමහර අය කියනවනේ මේ 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 පාස්කු ප්‍රහාරය නිසා තමයි ජනාධිපතිවරණය දින්නේ කියලා. පට්ටබල් බොරුවක් නේ. 2018 ඒක කොහෙද පාස්කු ප්‍රහාරයක් තිබුණේ. හැබැයි පාස්කු ප්‍රහාරය නිසා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය බලනකොට අර පළාත් පාලන ඡන්දේ දිනුම් බේරුවල වගේ ප්‍රදේශ मधुला डिस्ट्रिक्ट के वैलीमड वगे प्रदेश मुस्लिम चंद तिबिच प्रदेश वाले चंद प्रमाण अडूना मुकद पास्कु प्रहार पाविच करला मुस्लिम जातिवाद उसला समग जन माले वेगी अपेक्षक मुस्लिम चंद के आय गुट गत्ता अतः तो पास्कु प्रहार जनाधिपति वरने वासी गत्ते समग जन माले वे ये वेला समग जन माले वेगी नहीं ये वेला वे एक्सट जाति के पक्ष अलिया के एक्सट जाति के पक्ष निलुया आरक्षा प्रश्न पास्कृपहार ජනාධිපතිවරණයේ කල් දැමීමේ වුණාවක් තිබුණා එක්සත් ජාතික පක්ෂයට ඒ වෙලාවේ. ඒකට උඩගෙඩි දුන්නා ජනතා විමුක්ති පෙරමුණ. ඒකට උඩගෙඩි දුන්නා TNA එක. ඒකට උඩගෙඩි දුන්නා හකීම්ලා, රිෂාඩ්ලා. එතකොට පාස්කු ප්‍රහාරය පාවිච්චි කරගෙන ජනාධිපතිවරණයේ කල් දාන්න උත්සාහ කරා එක්සත් ජාතික පක්ෂය. ඒක හරි ගියේ නැහැ. ඒ නිසා පාස්කු ප්‍රහාරයේ පිටපස්සේ මොකද දේශපාලන ඩීල් එකක් තිබුණා නම් පැහැදිලිවම ඩීල් එක මේ එක්සත් ජාතික පක්ෂයට මොකද ඒකට ඕන කළ තිබුණේ ජනාධිපතිවරණේ කල් දාන තැනට යන්න මොකද පොදු ජන පෙරමුණට පාස්කු ප්‍රහාරය ඕනේ නැහැ දිනන්න මොකද 2018 පාස්කු ප්‍රහාරය නෙවෙයි මුකුත්ම නැතුව පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකාවකට එකතු වෙන්නෙත් නැතුව සමගියකුත් නැතුව තනියෙන් දින්න ඒ නිසා යම් කිසි විදියක ඩීල් එකක් තියෙනවා නම් ওই සමහර කය කියන විදියට ඒ ඩීල් එක තියෙන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයට විනා වෙන පක්ෂයකට නෙමෙයි ඊළඟට දැන් මේකේ මහා මොලකරුව හොයනවානේ මහා මොලකරුව හොයනකොට අපේ අනුරාධපුර මහත්මයා කිව්වා වගේ පැහැදිලිවම මේ මහා මොලකරුවා එකාද දෙකාද තුනයිද අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරට සම්බන්ධයි මේ මේ මෑත ඉතිහාසයේ ඇමරිකාව වගේ රටවල් තමන්ට ඕන නායකයෝ හදලා ඊට පස්සේ තමන්ගේ වැඩේ කරගෙන ඒ නායකයෝම මරලා දාලා තියෙනවා. සදාම් හුසේන් නිර්මාණය කළේ ඇමරිකා. මැද පෙරදිග අස්ථාවර කරන්න. මැද පෙරදිග තෙල් වලට ඇඟිලි ගහන්න. සදාම් හුසේන් කියන පුනියව නිර්මාණය කරලා මැද පෙරදිග අස්ථාවර කරලා ඊට පස්සේ බොරු චෝදනා දාලා අර weapons of mass destruction මේ මේ තියනවා කියලා බොරු චෝදනා දාලා ඉරාකයට පැනලා ඉරාකයේ මිනිහවත් මරලා මුළු ඉරාකයම විනාශ කළා breaking.lk